Kurunagala Pradeshi Pavati Janahamukadi Parliament Mantri Ashok Abhisinghe Mahata Pasku Prahare Sambandhin Melesa Adahas Dakwuwa. 2015 20 ආණ්ඩුව වැටුණා මේ රනිල්ගේ වැරද්දෙන් සහ පාස්තු ප්‍රශ්න නිසා මහ බැංකු ප්‍රශ්නේ පාස්තු ප්‍රශ්න. හිතන්නේ ඔයගොල්ලන්ට එළිවේ පාස්තු ප්‍රශ්නේ කවුද කෙරුවේ කියලා. පාස්තු ප්‍රහාරය කිරුවේ ගෝඨාභයයි බැසිල්ලා එකතු වෙලා. ඒකට සල්ලි දුන්නේ නිස්සංක සේනාධිපති. මෙම බරපතල ප්‍රකාශයකින් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව පසුගිය 8වනදා සහ 9වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දුන්නද එම දින දෙකේදී ඔහු ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණියේ නැහැ. මේ අතර අද උදෑසන 10ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තම දේශපාලන හිතවතුන්ද සමගයි. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව අශෝක් අබේසිංහ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපි පළවෙනි වතාව ආවේ. ඉතින් මට හොඳට සැලකුවා. 8 වෙනිදා එන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවලා තිබුණා කුරුණෑගල පොලිසිය හරහා. ලිඛිතව හම්බුන වහාම මම කිව්වා මට 8 වෙනිදා පුද්ගලික කරුණක් තියෙනවා. 9යි 10යි පාර්ලිමේන්තු තියෙනවා. ඒ නිසා මට එන්න පුළුවන් වෙන්නේ 11 සහ 12 දින දෙකෙන් එකක. ඉදිරියේදී කොහොමද මේ ප්‍රකාශයෙන් පස්සේ සිදු වෙන දේවල් අනුව අපි ඉදිරියේදී මාධ්‍යයට යම් කිසි ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. තමා කළ ප්‍රකාශය පදනම් විරහිත බව විමර්ශකින් ඉදිරි පිළිගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. විමර්ශකින් විසින් විමසුණු ලැබුවා. ඔහුට මෙවැනි ප්‍රකාශයක් කිරීමට එම තොරතුරු ලැබුණේ කාගෙන්ද යනුවෙන්. නමුත් එහිදී ඔහුගේ ප්‍රකාශය සඳහන් කර තිබෙන්නේ ඔහුට එවැනි තොරතුරක් ලැබුණු ප්‍රභවයක් සඳහන් කිරීමට නොහැකි බව. මෙවැනි ප්‍රචාරයක් අසත්‍ය ප්‍රචාරයක් නම් ඒ තුළින් විවිධ ගැටලු සමාජය තුළ මතුවන බවට නැවතත් විමර්ශකින් විසින් ප්‍රශ්නයක් නගන ලද අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කරේ ඒ සම්බන්ධයෙන් මාගේ කණගාටුව ප්‍රකාශ කරන බව ඔහු අද දිනේදී පිළිගෙන තිබෙනවා. ඔහු විසින් කරපු ප්‍රකාශය පදනමකින් තොරව කරන ලද ප්‍රකාශයක් ලෙස ගරු නීතිපතිගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතව තිබෙනවා. අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ස්ථාන කීපයකදී අදහස් පළ කෙරුණා. මම එතුමත් සමග පැමිණියා. විශේෂයෙන්ම සමග ජන බලවේගයේ නායකයා හැටියට මම තරයේ විශ්වාස කරන මමගේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන්නට ඕන, රැක ගන්නට ඕන. ඒ නිසාම තමයි මගේම වාහනෙන් එතුමා මං රැගෙන ආවේ. පාස්කු ප්‍රහාරයට මුල් වුණු මහ මොලකරුවන් අත්අඩංගුවට අරගෙන ඒ අයට තදින් නීතිය ක්‍රියාත්මක කිරීම තමයි රටේම අපේක්ෂාව. එතුමාගේ කතාව අහපුවාම එතුමා ගාව සාක්ෂි ගොඩක් ඇති කියලා මටත් හිතුණා. ඒ ප්‍රකාශයේ හැටියට එතුමා කියනවා අහවල් අය තමයි මේකට සම්බන්ධ වුණේ, මේ විදිහටයි වුණේ, ඒකට මුදල් වියදම් කරේ ආවලා කියලාත් කියනවා. ඉතින් ඒ කරුණු කාරණා දැනගෙන ඉන්න එක ලොකු දෙයක් අපිට. ඒවා අවශ්‍ය තැන්වලදී ප්‍රකාශ කරලා නීත්‍යානුකූලව කටයුතු කරන්න අවස්ථාව ලබා දුන්නොත් ඉතා හොඳයි. අපිට පේනවා ආණ්ඩුවට වරදිනකොට විපක්ෂයේ දඩයම් කරන්න ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. අපේ මන්ත්‍රීවරුන්ට නොඑක් අවස්ථාවල හිර කරනවා, කට උත්තර ගන්නවා. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාවල තමගේ අදහස් ප්‍රකාශ කරන අයට විරුද්ධ යනවා. දැන් අශෝක අබේසිංහ හිටියා මාවනැල්ල බුදු පිළිම කඩනකොට. කබීර් රෂීම් මහත්තයාගේ සම්බන්ධීකරණ ලේකම්ගේ ඔළුවට වෙඩි තියෙනකොටත් අශෝක අබේසිංහ හිටියා. දෙකොනම වහගෙන හිටපු අශෝක අබේසිංහලා අද එනවා ගෝඨාභය රාජපක්ෂ මේක කළා කියලා කියන්නේ. ඒ නිසා අපි අශෝක අබේසිංහට කියන්නේ අශෝක අබේසිංහත් මේ පාස්කුදා ප්‍රහාරයේ වග උත්තර කරුවෙක් මිසක් වෙන කවුරුවත් නෙමෙයි. තුමා ඒ ප්‍රකාශය කළා තිබුණා. මම හිතන්නේ සමාජ මාධ්‍ය දාලාවල පළවෙන ප්‍රවෘත්ති මත පිහිටා සිට අපට අහන්න තියෙන මේ රටෙන් තවුන්නාසලගේ ප්‍රමුඛත්වයේ තියෙන විපක්ෂයෙන් පිළිගන්න එකද? එතකොට මේගොල්ලන්ට දැන් ප්‍රමුඛත්ව වැඩිලා මේගොල්ලෝ අල්ලගෙන ඉන්නේ පොල්ලේ වැඩි කෙලවර. ඒක හන්දා අපි කොහොමුණත් CID එකටයි යන්න එන්න මේවට අපි බය නැහැ. පළවෙනි සැරේ දෙවෙනි සැරේ කරදරලා අද සහභාගී වුණා කියලා කියනකොට විපක්ෂය මර්ධනය කරන්න යනවා කියන කතාව කියන්න ඔවුන් සූදානම් වෙලා තියෙනවා. කවුරුත් මර්ධනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ගාව අරලිය ගහ මන්දිරේ ඉඳලා තීන්දුව తీරන ගන්න රජයක් නෙවෙයි. ඒ නිසා පැහැදිලිව කියන්න ඕනේ ඒ කරපු ප්‍රකාශයේ බරපතලකම මොකද්ද කියලා. බොරුව සමාජගත කරපු අයට බොරුව සමාජගත කිරීමෙන් කටයුතු කරන්න ආණ්ඩු පෙරලන්න උත්සාහ ගන්නවා. ඒ නිසා ඒක රටට අපි එලි කළ යුතුයි.